1991 වසරේදී ටිබෙටයේ සිකිම්හි උපත ලැබනවා එස්කේ රසිනම්ගල් කියලා පුංචි දරුවෙක්. ඔහුට සහෝදරයෙක් ඉන්නවා මහනවුන සිකිම් පුන්නජී කියලා හිමිනමක්. මෙම දරුවා අවුරුදු 12 වන විට මෙම හාමුදුරුවන් වහන්සේ සමග ලංකාවට එනවා. ඒ එන්නේ 1914 කියන වර්ෂයේදී. ලංකාවට පැමිණු පසු දොඩන්දුවේ පොල්ගස් දුව ස්ථාපිතව තිබූ ජර්මානු ධර්මදූත ආශ්‍රමයේ තමා මේ දෙදෙනා නැවතී සිටින්නේ. ඉන්පස්සේ ටසිනම්ගල් තරුණයා කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වෙනවා. එහිදී ඔහු සිංහල, පාලි, සංස්කෘත හා බුද්ධ ධර්ම යන විෂයන් හදාරනවා. ඉන්පසු ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා මරදානේ මහබෝධි විද්‍යාලයට ඇතුළත් වෙනවා. පස්සේ මෙම කුඩා දරුවා ජර්මන් ජාතික ඥානතිලෝක හිමියන්ගේ ශිෂ්‍යයෙකු වී පැවිදි බවට පත් වෙනවා. ඔහුගේ පැවිදි නම තමයි සිකීම් මහින්ද කියලා හැඳින්වෙන්නේ. සොකිය සහෝදර සිකීම් පුණජී හිමියන්ගේ අපවත්ීමෙන් පසු සිකීම් මහින්ද නොහොත් එස් මහින්ද හිමියන් රත්මලානේ ධර්මාරාම හිමියන්ගේ ඇසුරට පත් වෙනවා. ඉන්පසු කවියකු වශයෙන් නිර්මාණ රාශියක් දැයට දායාද කළ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් නොබෝ කලකින්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය තනතුරට පත් වෙනවා. වැඩි කලක් ගත වීමට පෙර ටිබෙට් ජාතික මහින්ද හිමියෝ ජනප්‍රිය ධර්මදේශකයාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දිවයිනේ විවිධ පළාත්වල ධර්මදේශනා පැවැත්වීමෙන් මෙසේ ඉතා ප්‍රසිද්ධියක් දිනාගත් ටිබෙට් මිහිඳු හිමියන් කීර්ති ഘോഷාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම පැතිරෙන්නට පත් වෙනවා. මේ කාලයේ වන විට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන්ට එරෙහිව ශ්‍රී ලාංකික නිදහස් මතධාරී ප්‍රභූන් විසින් නිදහස් සටන ආරම්භ කරලා තිබුණේ. ඒ සටන දිරිගැන්වීම සඳහා මහින්ද හිමියෝ නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, නිදහස් සටන යන කාව්‍ය ග්‍රන්ථ ලියා පළ කරනවා. ඒට අමතරව දැයේ දරුවන් වෙනුවෙන් ළමා කවි කලඹ, ළමා කවි මල්දම, ලංකා මාතා, දරු නැලවිල්ල යන කාව්‍ය ග්‍රන්ථ නිර්මාණය කොට තියෙනවා. රත්නමාලි කාව්‍යද එස් මහින්ද හිමියන්ගේ නිර්මාණයක් වෙනවා. 18 වන්නම, කුසුමාංජලි, ඕවා මුතු ග්‍රන්ථද ලියා පළ කළ ටිබෙට් හිමියෝ ශ්‍රී ලාංකිකට වඩා සිංහල ජාතිය හා ශ්‍රී ලංකාව පිළිබඳ අභිමානයෙන් ක්‍රියා කළ ජාතික වීරයෙක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පත් වෙනවා. සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නිදහස් සටන පණගැන්වීම සඳහා කවිය අවියක් කොටගත් එස් මහින්ද හිමියන් පිළිබඳව අමුතු දෘෂ්ටියකින් බැලූ සුදු පාලකයෝ උන්වහන්සේ කීප වරක්ම අත්අඩංගුවට අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් සටනට උරදීම එකම හේතුව වශයෙන් සලකා අත්අඩංගුවටගත් මහින්ද හිමියන් වැඩි කලක් අත්අඩංගුවේ තබා ගැනීමට සුද්දන්ට හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන්ට ඉක්මනින්ම උන්වහන්සේව නිදහස් කිරීමට සිදු වෙලා තියෙනවා. විදේශ රටක උපත ලැබූ එස් මහින්ද හිමියන්ගේ සිංහල භාෂාව පිළිබඳ දැනුම ඉතා උසස් මට්ටමක පැවතිලා තියෙනවා. ඔහු ඉතාමත් නිර්මාණශීලී කවියෙකු වශයෙන්ද ඉහළ තලයක වැඩමලා තියෙන බව කවුරුත් පිළිගන්නා කාරණයක් වෙනවා. මේ රට මාගේ රට, මායි පෙදුණු රට, හැදෙන වැඩෙන රට, මගේම මව් රට, සරු පස පොළොවෙන් වැහි බිඳු අහසින් මිනි කැට මුතු ඇට මගේ සිරේ ලක ඇත. එතුමා විසින් රචනා කරන ලද මගේ රට කියන කවි පන්තියේ ප්‍රසිද්ධ කවියක් තමයි මම ඒ සඳහන් කරේ. ජාතික අනුරාගයේ දැක්වීම සඳහා උන්වහන්සේ රචනා කළ කවි එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් ඉවහල් වූයේයි සිතන්නට පුළුවන්. ඒ වෙනින් උන්වහන්සේ ලියා පළ කළ කවි බොහෝමයක් තියෙනවා.
සිත මගේ මල් විලකි ඒ ඉන් සිරි දේවි නිතරම අරක් කොටගෙන එහි වරේ දේවි මෙත පැන කුළු නොගුණ මල් එහි පිබි දේවි ඉත පෙම් අමොද සුර සුවඳින් ගවසේවි නිතර අනාසලකන මුත් නොවෙනස්සේ අතර ගිය දෙයක් ගැන නොතැවෙයි පස්සේ ඉවර කළ නොහෙන දුක් කරදර ඔස්සේ අමර සැප සදයි මගේ හිත හැම තිස්සේ සලකමි මසිත කුඹුරක් මෙන් නොනීවටය වපුරමි උතුම් මනුගුණ දම් බිජුවටය නිලනෙමි එහි මියුරු පල මම මතුවටය සතපමි එයින් අසරණ සත බව වටය මෙවැනි කවි දහස් ගණනක් ලියාපු පළකල මහින්ද හිමියෝ ශ්‍රී ලංකා නිදහස් සටන පණගැන්වු අයෝමය බලවේගයක් බවට පත් වෙනවා. 1951 මාර්තු 16 වෙනිදා අපවත් වී වදාළ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ගුණසැමරු උත්සව අවුරුදු පතා පැවැත්වෙන බවත් උන්වහන්සේට එසේ ගෞරව දැක්වීම ජාතික යුතුකමක් බවත් අභිමානෙන් යුතුව පැවසිය හැකිය. ටිබෙට් ජාතික මිහිඳු හිමියන් ශ්‍රී ලංකා ජාතික වීර නාමාවලියේ නමක් රැඳ වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වශයෙන් ප්‍රසිද්ධිය දිනා ගන්නවා. කුල ભેදය ලියලන්නේ ජාතික බැමි පුපුරන්නේ මේ රට මේ විපතින්නේ උඹද පුතේ ගලවන්නේ